1948 දෙසැම්බර් මාස පළමු වන දින කොළඹ ඇවුලන් චතුරස්‍රයේදී පොලිස් නිල සුනක කොට්ටාසේ ආරම්භය සනිටුහන් වූ අතර එහි පළමු ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතායි. කොට්ටාසේ රාජකාරී කටයුතු සඳහා එංගලන්තයේ සිට පැමිණි විදේශිකයින් දෙදෙනෙකුගේ සුනක පැටවුන් දෙදෙනෙක් මිලදීගෙන ඔවුන් රෙක් සහ ෂෙපර්ඩ් ලෙස නම් කරන ලදී. පොලිස් නිල සුනක පුහුණු කරන්නන් වශයෙන් 1948 ජූනි මාසයේ ආධුනික පුහුණුව නිම කළ ආධුනික පොලිස් නිලධාරීන් තිදෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත. මීළඟ ප්‍රධාන කාර්යය වූයේ පොලිස් නිල සුනකයින් රඳවා තැබීමට සුදුසු කාලගුණ තත්වයක් සහිත පරිසරයක් සොයා ගැනීමයි. ඒ අනුව 1949 ජනවාරි මාසයේදී ඒ සඳහා සුදුසුම ස්ථානයක් ලෙස මහනුවර අස්ගිරියේ වර්තමාන පොලිස් නිල සුනක මූලස්ථානය පිහිටි භූමිය තෝරා ගන්නා ලදී. මෙම පොලිස් නිල සුනකයින් දිනෙන් දින අපරාධ පරීක්ෂණ රාජකාරී ඉටු කිරීම සාර්ථක වර්ධනයක් පෙන්නුම් කළේ නිට්ටඹුව, මිරිහාන, අම්බලන්ගොඩ, මාතර, බදුල්ල, රත්නපුර, කුලියාපිටිය, නුවරඑළිය, හලාවත, අම්පාර, අනුරාධපුරය, යාපනය, මොණරාගල ආදී වූ ප්‍රදේශ සමූහයක පොලිස් ස්ථානවල අපරාධ පරීක්ෂණ නිල සුනක එකක පිහිටුවන ලදී. පොලිස් නිල සුනක කොට්ටාෂයේ කාර්යභාරයන් ලෙස අපරාධ විමර්ශනයන්ට සහය ලබා දීම, නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය ඇති ප්‍රදේශ සහ ස්ථාන හඳුනා ගැනීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහණයට එරෙහිව සිදු කරන රාජකාරී සහ මත්ද්‍රව්‍ය සංගවා ඇති ස්ථාන හඳුනා ගැනීම, මහජන සාමය කඩවන අවස්ථාවලදී මහජනයා සංසුන් කිරීමට ප්‍රහාරක සුනකයින් හා සංචාරක සුනකයින් යොදවා රාජකාරී සිදු කිරීම යනාදිය දැක්විය හැකි. වර්තමානයේ නිල සුනක කොට්ටාෂය ගමන් මඟ තුල ජන සමාජයේ හදිසි ඇතිවන පීඩාවන් වල ස්වභාවික විපත්වලදී මහා පොළවේ වැළලී යන ජාතීන්ගේ මෘත ශරීරයන් සොයා ගැනීම සහ වාර්ෂිකව රට තුල වරින් වර හිසවසවන ඩෙංගු වසංගත තත්ත්වයන් මැඩ පැවැත්වීම සඳහා නියම ව්‍යාපෘතියක් ලෙසින් නිල සුනකයින් යොදවා මදුරු කීටයින් හඳුනා ගැනීම පුහුණු කිරීමද සාර්ථකව සිදු කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මෙවන්ඩු අති විශාල කාර්යභාරයක් ඉටු කරන පොලිස් නිල සුනක කොට්ටාසේ 75 වසරක ගමන් මාවතට සුභාෂින්සන පුද කරමු.